රාය නගරය කොළඹ යනුවෙන් හඳුන්වනු ලබන ගොඩ කරන ලද භූමි ප්‍රදේශය කොළඹ පරිපාලන දිස්ත්‍රික්කයේ බල ප්‍රදේශය සහ සීමාව තුළට ඇතුල් කිරීම මගින් කොළඹ පරිපාලන දිස්ත්‍රික්ක බල ප්‍රදේශය සහ සීමාව වෙනස් කරන ලැබිය යුතු බවට සහ කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ටාංශයට එක් කරනු ලැබිය යුතු බවට මෙම පාර්ලිමේන්තුවට යෝජනා කරනවා. මේ තීන්දුව අරගෙන මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරගෙන ගිහිල්ලා ලංකාවට අක්කර 1105ක් ඇතුළත් කර දීමට කරුප් තිබූ යෝජනාව සහ ක්‍රියාත්මක වීම නිසා බැවින් අපි මේකට අපේ සහයෝගය ලබා දෙනවා කියන එක මම සඳහන් කරනවා. මේක විශාල ආන්දෝලනයකට ගෙනාව. පසුගිය ජනාධිපති මැතිවරණ සමයේදී ඉතා නිර්දේශ ලෙස එදා මැතිවරණ ව්‍යාපාරයේදී අද ඉන්න ආණ්ඩු පක්ෂය ප්‍රයෝජනට ගත්තා. මේ වෙනකොට රට අභ්‍යන්තරයට හදපු හම්බන්තොට වරාය අවුරුදු 99කට දීලා ඉවරයි. අවුරුදු 100ක් කියන්නේ පොඩි කාලයක් නෙවෙයි 99. බොහොම උපහාසයෙන් කතා කළා මේ 99 පුරුද්දර බදු දීම සම්බන්ධයෙන්. එදා කිව්සුමේ මොකද්ද තිබුණේ? හෙක්ටයාර් 20ක් කෙලින්ම සින්නක් කරව චීනයට ලබා දීම. ඉතිරි කොටස 99 අවුරුද්දට බදු දීම. මේක බරපතල ප්‍රශ්නයක්. කාට හරි කියනවා දෙම් බදු දුන්නේ නැහැ කියලා. හමුදා මූලස්ථාන ඉඩම ඔය දීලා තියෙන්නේ. පැලවත්තේ, උල්ලිටියේ, ඇඹිලිපිටියේ ඔය සින්නක් කරව දීලා තියෙන්නේ. එහෙමනම් ඒ මව්බිමෙන් අහිමි වෙන ඒ කොටසත් ඇලි හදා ගන්න නම් තවත් විශාල ප්‍රමාණයක් අපිට සාගරේ ගොඩ කර ගන්නත් වෙලා තිබෙනවා. අපේ විවේචනේ තිබුණේ මේකේ මේ සින්නක් කර අයිතිය දෙන්න. නෝ ෆ්ලයි සෝන් එක. ඒ වගේම සබ්මරින් එකක් ගේන්න චීනයට තියෙන අයිතිය. අක්කර 500ක් නැත්තම් ඒ ප්‍රමාණයක් සින්නක් කර දෙන්න. ඒ අවස්ථාවේ තීන්දුව කළ තිබක්. මේ වගේ කිසිම ඉදිරි දැක්මක් තිබ්බේ නැහැ මහින්ද රාජපක්ෂ මහත්තයාට. ඉතින් දැක්මක් තිබ්බනම් මේ වගේ වැඩ කරන්නේ නැහැ. ඒ වගේම පෝට් සිටි එක සින්නක් කර දුන්නා නම් එහෙම හෙලිකොප්ටරයක් ගෙනලා චීනෙන් බෑවනම් නැත්තම් වෙන මොනවා හරි ගෙනලා චීනෙන් බෑවනම් නීතියක්වත් පනවන්න බෑ. අපේ කොටසක් නෙමෙයි, අපේ රටේ කොටසක් නෙමෙයි. ඒක තමයි මේ වැරදුන තැන. ඒක තමයි මේ කියන්නේ අපේ කොටස බඩපත් වෙනවා. විශේෂයෙන් මේ රටේ ජනතාව සිවිල් සංවිධාන පරිසර වේදීන් අකණ්ඩව හඳුනගීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි එහි අයිතිය අපිට ලැබුණේ. එහෙම නැත්තම් මේක නිකන් අපේ රට ළඟ වෙනත් රටකට අයිති භූමියක් තිබෙන්නා වගේ තමයි මේක කෙලවරින්ට කඩ තිබුනේ. ඒ වෙනුවට මේක සින්නක් කරව අපේ අයිතියට ඇවිල්ලා කොළඹ පරිපාලන දිස්ත්‍රික්කයේ කොටසක් බවට පත් වීම හොඳයි. මම මතක තියාගන්න මේ අපේ සැලැස්මක් නොවන නිසා, අපේ අවශ්‍යතාවය මත ඉදි කරපු දෙයක් නොවන නිසා මේකත් එක්ක පැනගිලා තිබෙන රාජ්‍යතාන්ත්‍රික ප්‍රශ්න ගණනාවකට අද අපි මුහුණ දීලා තිබෙනවා. මේ ව්‍යාපෘති අපි සාර්ථකව ඉදිරියට ගෙනිච්චොත් දේශපාලන කාරණා නොමැතිව ලංකාවේ සෑම පුරවැසියෙකුගේම ඒක පුජ්‍යල ආදායම ඩොලර් දහසකින් ඉහළ නංවන්න මේ ව්‍යාපෘතිය සමස්ත ඒ අලුත් අරමුණක් එක්කයි අපි ගමන් කරමින් සිටින්නේ. මේකෙන් ශ්‍රී ලංකාවේ ඉංජිනේරුවන් ලබාගත් දැනුමෙන් අපි නව මුහුදු නගරයක් ඉදිකිරීමට කටයුතු කරනවා. කොල්ලු පිටියේ සිට දෙහිවලට ඒ සක්ෂතා අධ්‍යයනය අපි කරගෙන යනවා. ඉදිරි කාලයේදී එම නගරයේ ඉදිකිරීමේ කටයුත්තත් ශ්‍රී ලංකා ඉංජිනේරුවන්ගේ සහයෝගයෙන් දියත් කරන්න අපේ අමාත්‍යාංශය කටයුතු කරලා තියෙනවා.